ඔක්කොම කරස්සල් ඉන්න. කවුද දැන් මේ පරාජයේ වර්ගීම ගන්න කියලා මම හිතන්නේ අත උස්සලා කවුද කියන්න ඕන කියලා. ඒවත් කිමු ගන්න. මොකද පාලක වර්ගයක් නැහැ. මෙතන තේරු කොමිටු සභාපති කෙනෙක් නැහැ. ප්‍රධාන කෝණිකරු අවස්ථාව දෙන්න උත්තර දෙන්න. ඉදිරි මාස 3 4 ගමන් මාර්ගෙ මොකද කියලා පැහැදිලි නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ අද අමාත්‍යාංශ ලේකම්තුමා. ඒ එතුමාට කියවෝ දන්නවා මේ තියෙන වැඩත් එක්ක අනිත් අමාත්‍යාංශ දින අස්සත් එක්ක මේකේ සභාපති ධුරේ කරන්න අමාරුයි. ඒතර අපැහැදිලි අපි කිව්වා මේ තත් උදාවේ කරුණාකර අපිට ඉන්න පාලක මණ්ඩලයේ විකටම පවත්වන්න යන්න දෙන්න අපි ඉලවර්නේ පවත්වන්න පුළුවන්. අපි සම්පූර්ණ වගකීම ගන්න. ඉතින් අපි හිතනවා එකෙක්මන්ට නිලවර නැතිලා තෝරාපත් වෙච්ච කණ්ඩායමට වගකීම බාර. ක්‍රීඩා අමාත්‍යමාට ක්‍රීඩා 56ක් 62ක් තියෙනවා. ඒ නිසා ඔහු ක්‍රිකට් අමාත්‍ය වෙන්නේ නැතුව ඔහු ක්‍රීඩා අමාත්‍යමාට පත් වුණා නම් අපිට මේකට බැහැ කියලා මම පෞද්ගලිකව ඉතාම කනස්සල්පත් වෙනවා. කනගාට වෙනවා. මෙච්චර පහත තත්ත්වෙට වැටෙන කණ්ඩායමක් මෙයාගේ. අපි දැන් සති දෙකකට ඉස්සෙල්ලා ලෝකයේ දෙවනි කණ්ඩායම. දකුණු අප්‍රිකාවට එක්නේ තරග දෙකකුත් T20 තරගයක් දිනලා අපිට සුදු පන්දෙන් එහෙම නැත්නම් වයිට් බෝල් ක්‍රිකට් තරගාවලිය අපි සම කරපු කණ්ඩායමක් සති දෙකක් ඉස්සෙල්ලා ලෝකයේ දෙවනි කණ්ඩායම. ඒ නිසා මේ පොඩි පොඩි අඩුපාඩුකම් ඇහැට පේන අඩුපාඩුකම් ඒව මොපොරකම් පුළුල් වුණාම මොකද මේ ජාත්‍යන්තර තලයට ගියාම බොහොම පොඩි වෙනසකින් අපි පල්ලහැට. ඒ වගේම අනිත් කණ්ඩායම් දැන් තේරුම් ගන්න ඒගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා අපිට මිට වඩා සලසු සහගත විදිහට යන පුළුවන් තියෙනවනේ තියෙන දක්ෂතාවයන් තියෙන කණ්ඩායම. නමුත් මෙතන නායකත්වයක් ගැන අපිට පැහැදිලි ප්‍රශ්නයක්.